ඔබ නිතර බොරු කියන කෙනෙක් නම් ඔය බොරු අහුවෙනවනේ එලි වෙනවනේ කොයි වෙලේ හරි තමන්ගේ බොරු අහුවේ කියලා කොච්චර බයෙන්ද ඉන්නේ බොරුව කියුවට පස්සේ ඇත්ත කියනවනම් අමුතුවෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ හැබැයි ඔබ බොරුවෙන් ජීවත් වෙන කෙනා මතක නැහැ සමහරවිට ටික දවසකට පස්සේ වෙන එකක් කියන කලින් කියපේක අමතක වෙනවා ඊළඟට අහගෙන හිටපු කෙනාට මතකයි මෙයා එදා මෙහෙම කිව්වේ අද මෙහෙම කියන්නේ මෙයා බොරු කියන්නේ කියලා ඒ නිසා සමහර ලාවට එක බොරුවක් වහන්න ඇත්ත සිය ගානක් කිව්වත් අර අහගෙන ඉන්න මිනිස්සු ඔබ ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා එක බොරුවකින් පුළුවන් පුද්ගලයෙක්ගේ විශ්වාසයක් සම්පූර්ණයෙන් නැති කරගන්න මිනිස්සු අතර මෙයා බොරුකාරයෙක් මේ මිනිස්සයා කටහැරියොත් බොරු කියන්නේ කියලා සමාජයේ අපකීර්තියක් පැතිරිලා යනවා ඊළඟට කේලම් කියලා පවුල් බිඳවන කෙනෙක් බලන්න එහෙම දෙයක් ඔබෙන් කියවුනාට පස්සේ ඔබ කොච්චර පීඩණයකින්ද ඉන්නේ ඔබේ වචනේ මුල් කරගෙන පවුල් ප්‍රශ්න ඇති වෙයි මිනිස්සු අතර ගැටුම් ඇති වෙයි ඊළඟට මට ප්‍රශ්නයක් වෙයි දැන් මේක අහුවේ මං කිව්වා කියලා ආරංචි වෙයි කොච්චර මිනිස්සු බයද ඉන්නේ ඊළඟට නපුරු නරක වචන කෙනෙක්ගේ හිත රිදෙන්න පරුස වචන කිව්වට පස්සේ මිනිස්සු පසුතැවෙනවා ඒක අහපු කෙනාගේ හිත රිදෙනවා සමහර ලාවට ඒ පුද්ගලයා තුළ ඔබට තියෙන බය නිසා හරි ඔබේ බලය නිසා හරි කිසිවක් නොකිය ඉන්න පුළුවන් නමුත් හිත තුළ ඔබ ගැන තරහක් ද්වේෂයක් වෛරයක් උපදිනවා සමහරවිට ඔබ නැති තැන ඕන ඔබට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා ඔබ ගැන අසත්‍ය ප්‍රචාරය වන ඒ නිසා කාගේවත් හිතක් රිදෙන විදිහ වචනකින්වත් තව කෙනෙක්ගේ හිතක් නොරිදවා ඔබ හැම වෙලාවෙම මෙන්න මේ විදිහට ඉතන සම්මා වාචා මගේ වචනේ මුල් කරගෙන කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා බොරුවක් කේලමක් පරුස වචනයක් හිස් වචනයක් තුල කිසිම කෙනෙකුට මගේ වචනෙන් හිංසාවක් පීඩාවක් නොවේවා දිනපතා නවතම ධර්මදේශන ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශන අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්මදේශන YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නුගේගොඩ පදිංචි රත්නපාල පීරිස් මහත්මයා සහ මාලා පීරිස් මහත්මිය සමගින් චතුරිකා දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වූයේ ඔක්තෝබර් මාස 31 දින උපන් දිනය සමරන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පදිංචි රාණි පෙරේරා සොහොයුරියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පත ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පදිංචි රාණි පෙරේරා සොහොයුරියට ග්‍රහ දොස් අපල ඇතනම් ඒවා දුරු වී සිත ශාන්තිය උදා වී මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා අද දේශකයන්න් වහන්සේ හොරණ සීලසුවරණ බිචුගිලන් මැදස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ උතුම් ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙලා ඉන්න මොහොත ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස
නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පිංගතුනි මේ ධර්මානුශාසනාවෙන් අද අපි කතා කරන්නේ ධර්මාවබෝධයට තියෙන එකම මඟ අපේ බුදුරජාණන් වහන්සේ සොයාගත්ත පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කවදාවත් නොඇසු විරු ධර්මයක් උන්වහන්සේට බෝධි මූලයේදී චක්කු මුදපාදි දහම් ඇස පහළ වුණා ඥානං උදපාදි ඥානේ පහළ වුණා පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා ආලෝක උදපාදි ආලෝකේ පහළ වුණා අන්නේ උතුම් ධහමේ ඒ නිවන් මඟ ඒ කායින නිවන් මඟ කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ මාර්ගයේ තේරුම් ගන්නේ මේ මාර්ගයේ වැඩෙන්නේ කොයි විදිහටද ධර්ම අවබෝධයත් එක්ක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ ශ්‍රාවකයන් මේ මාර්ගය තුල ගමන් කරද්දී මේ මාර්ගයේ සඳහන් මාර්ග අංග ඔවුන් තුල වැඩෙන්නේ කොයි විදිහටද අද අපි මේ ධර්මානුශාසනාවෙන් ඔබට පැහැදිලි කරලා කියලා දෙන්න කල්පනා කරනවා. පින්තුනේ ඒකායන නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්ත මාර්ගයක් බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරගත්ත දුකින් නිදහස් වෙන මාර්ගය හැටියට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දුකින් නිදහස් වෙන මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8කින් යුක්ත මේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වෙන එකම මඟ ඒකායන මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරා. ඒ කාලේ විමුක්තිය පිණිස නිවන පිණිස තියෙන මාර්ග බොහෝමයක් එක එක ශාස්ත්‍රවරු කියා හිටියා. ශරීරයට සැප සම්පත් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා අන්තයක් තිබ්බා. කාම සුකල්ලි කානුයෝගී. උන්වහන්සේ තරම් පංච කාම සැප සම්පත් රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා. උන්වහන්සේට සීත කාලෙට වෙනම මාලිගාවක්, සෞම්‍ය කාලෙට වෙනම මාලිගාවක්, රස්නි කාලේ උෂ්ණ කාලේ එනකොට තවත් මාලිගාවක්. උන්වහන්සේ සුද්ධෝදන රජතුමා කැමති වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙමෙයි. තමන්ගේ පුත්‍රාත්නිය සක්විති රජ වෙනවා දකින්නයි කැමති වුණේ. ඒ නිසා පංච කාමයන්ට කාම ලෝකයට බන්ධනය කරලා තබා ගැනීම පිණිස රජ්ජුරුව පුළුවන් තරම් උපක්‍රම යෙදුවා. ඇස් දෙකට අප්‍රිය අමනාප දුක් සහිත දෙයක් දකින්නවත් සැලැස්සුවේ නැහැ. කනට හැම වෙලාවෙම මිහිරි හඬවල් ප්‍රිය මනාප දේවල් පමණක් ඇහෙන විදිහට පරිසරය සකස් කෙරෙව්වා. නාසයට දැනෙන සුවඳ මුළු මාලිගාවල් වල සුවඳ ගල්වල හැම වෙලාවෙම සුවඳකින් යුක්තව ඊළඟට ආහාර පාන රස පහස මේ හැම දෙයක් තුළම පංචකාම සැප සම්පත් ඉහලින්ම ලබපු කෙනෙක් අපේ බෝසතාණන් වහන්සේ. නමුත් උන්වහන්සේ වසර 29 දී මේ සැප සම්පත් සියල්ල අතහැරලා විමුක්තියක් පිණිස මහා අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුණා. ඊළඟට ඒ කාලේ තාපසවරු ඉෂිවරු විමුක්තිය හොයාගෙන ගිය විමුක්තියක් පිණිස වීරිය වඩපු අය විශ්වාස කරා ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා. උන්වහන්සේ තරම් ශරීරයට දුක් දීපු කෙනෙක් දුෂ්කර ක්‍රියා කරපු කෙනෙක් ඒ කාලේ විතරක් නෙමෙයි මේ විශ්වයේ හොයන්නවත් බැරි තරම් අවුරුදු 6කට ආසන්න කාලයක් ආහාර ගැනීම අඩු කරලා අඩු කරලා ආහාර වර්ජනයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරපු තාපසවරු ඉෂිවරු අතර උන්වහන්සේ උග්‍ර තපස් රැක්කා කියනවා. අවසානයේ උන්වහන්සේගේ මුළු ශරීරෙම
हम मे शरीर अस्थि वल टैली लगिया बुद्रजानन वहंसेम बुद्धवेला देशना करनवा सारिपुत्त महारातन वहंसेट सारिपुत्त ए खाली दुष्कर क्रिया करन खाली मगे हिस कबल हरियट वेलिच लभु खटयाक्वागे मून दिहा बलनकुट हिस दिहा बलनकुट हिस कबल वेलिच लभु खटयाक्वागे तमाय किन देखे एस देख हिस कबल एतुले गिलु नकेन उपमावकट पेन्नवा लिंदक वतुर हिंदीला अडिये वितरक यांतंग वतुर टिकाक पेनो केने लिंद टेबिला बलनकुट लिंद एतुलेन यांतंग अडिये वतुर टिकाक दकिनो अन्ने वगे हिस कबल एतुलेन एस देख गिलिला देखे विधियट कियनो उन्हांसेगे पापु अतगानकोट कोंदु हट पेलिये पवा अहु वेनवा कियनो අතපය හරියට අසීතික කියන වැල් පුරුක් වගේ වුණා කියන. එතකොට අපිට පේනවා උන්වහන්සේ මොනතරම් ආහාර වර්ජණයෙන් දුෂ්කර ජීවිත ගත කරාද. ඒ විතරක් නෙමෙයි ඉවසීම අමු සොහොන් වල කැලෑවල් වල උන්වහන්සේ වැඩ ඉන්නකොට සමහර ගෝපලු දරුවෝ උන්වහන්සේට පස් වලින් දමලා ගහනවා කියනවා. ලී කෝට් වලින් දමලා ගහනවා. මඩ වලින් සතුන්ගෙ මල මුත්‍ර වලින් දමලා ගහනවා ශරීරයට ඇවිල්ලා මුත්‍රා කරනවා කියන ඒත් ඇහැ කැරලවත් ඒ අය දිහා ද්වේෂ හිතකින් බලන්නේ නැහැ කියන ඒ තරම් මෛත්‍රියක් ඉවසීමක් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලි පුරුදු කරා ශරීරයට දුක් දෙමින් දුෂ්කර ක්‍රියා කරනකොට දින ගණන් සිහිසුන්ව පවා උන්වහන්සේ ඇදගෙන වැටිලා නැකිට ගන්න බැරුව වැඩ හිටියා කියන නමුත් උන්වහන්සේට ඒ දුෂ්කර ප්‍රතිපදාව තුළ උතුම් මිනිස් ගුණ ධර්ම ලබන්න බැරි වුණා. ඒ නිසා උන්වහන්සේ ඒ අන්තයත් අතහැරී ඒක අන්තයක්. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්ක දේශනාව දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකම ගැන දේශනා කරා. කාම සුකල්ලිකානු යෝගේ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිත එක හීනයි ග්‍රාහම්‍යයි පෘතජ්ජනයන්ට අයිති දෙයක් අනර්ථය පිණිස පවතින දෙයක විමුක්ති මඟ නෙමෙයි. ඊළඟට ශරීරයට දුක් දෙන අත්ත කියල මතානුයෝගේ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ එක දුක් සහිතයි අනාර්යයි අනර්ථය පිණිස පවතිනවා ආර්යන් වහන්සේලා සේවනය නොකළ යුතුයි. මෙන්න මේ අන්ත දෙකෙන් තොරව ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාවක් තථාගතයන් අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරා චක්කුකරණී දහම් ඇස ලබා දෙනවා ඥානකරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා උපසමාය කෙලෙස් සංසිඳවන සම්බෝධය චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙන අන්නේ මාර්ගය තමයි අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට තියෙන මග මධ්‍යම ප්‍රතිපදා. පිංගතුනි මෙන්න මේ මග ගැන අපිට නිරව දැනුමක් තියෙන්නට ඕන. දැන් ඔබ ගිහි ජීවිතයේ තුල ජීවත් වෙන අතරතුර ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා අපි ඒ මාර්ගාංග ගැන දැනුමක් ඇති කරගෙන අපි උත්සාහ ගන්නවා කියලා කියමු. ඒ තුල අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග වෙන වෙනම වැඩෙනවා. නමුත් මේ මාර්ගය එකට බද්ධ වෙලා එකට බැඳිලා නිවන් අවබෝධයේ අංගයක් හැටියට මේ අංග 8 වැඩෙන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා තුල. සෝවාන් වෙනවා කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණීම. සෝතාපන්න කියන එකේ අර්ථය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථය තමයි සෝතාපන්න කියන්නේ. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා බැස ගන්න සෝවාන් ඵලයටපත් වෙන කෙනා.
ඊළඟට යාට වෙන වෙනම කෘත්‍ය තියෙනවා දුක අවබෝධ කරන්නට ඕනේ තණ්හාව ප්‍රහාණය කරන්නට ඕනේ නිවන සාක්ෂාත් කරන්නට ඕනේ මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්න තියෙනවා අන්න කෘත්‍ය ඒ කෘත්‍ය දියුණු කරගෙන මාර්ගයේ වඩාගෙන යනකොට සකදාගාමි වෙනවා අනාගාමි වෙනවා කෘත්‍ය දියුණු කරලා අවසන් වෙනකොට කෘතඥානි පහළ වෙනවා චතුරාරි සත්‍ය ගැනම දුක මං අවබෝධ කළා තණ්හාව සම්පූර්ණයෙන් මං ප්‍රහාණය කළා නිවන සම්පූර්ණයෙන් මා සාක්ෂාත් කරගත්තා මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කළා කියන අවබෝධය ඇති වෙනවා ඒ අවබෝධයට කියන කෘතඥානි අන්න එතනින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ ඒ සම්පූර්ණ වෙනවා සමගම රහතන් වහන්සේලාට තව අංග දෙකක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට එකතු වෙනවා දසාංගේහි සමන්නාගතෝ අරහාති උච්චති කියලා ධර්මයේ සඳහන් වෙයි මහරහතන් වහන්සේලා කියන්නේ අංග 10කින් යුක්තයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8ට අමතරව සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකත් එකතු වෙනවා රහතන් වහන්සේලා තුල සම්මා ඥාන කියන්නේ චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් තිපරිවට්ටන් ද්වාදසාකාරං කියන ආකාරයට පරිපූර්ණවම අවබෝධ කරා කියන ඥානෙ සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ මා විමුක්තියට පත් වුණා කියන අවබෝධ ඥානෙ රහතන් වහන්සේලා තුල ඇති වෙනවා එතකොට මෙන්න මේ අංග 10 මහරහතන් වහන්සේලා තුල පිහිටනවා දැන් එහෙමනම් සෝවාන් වෙලා සෝතාපන්න ඵලයට පත් වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්නවා නම් එතනින් මෙහා පුතඥ මට්ටමේ ඉන්න ධර්ම මාර්ගේ ගමන් කරන ශ්‍රාවකයන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ කොහොමද? එයහෙට වැඩෙන්නේ කොහොමද? මේ කාරණා අපි අද ධර්මානුශාසනාවේදී අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි තේරුම් ගන්න, දැනගන්න, ඉගෙන ගන්න ජීවිතයට ගලප ගන්න මේ ධර්මානුශාසනාවේදී අපි උත්සාහයන් ගමු. පින්වතුනි සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය හැටියට කොටස් දෙකකට ධර්මයේ විස්තර වෙනවා. ඉස්සලාම කෙනෙකුට ඇති වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය. එතකොට පෘථග්ජන මට්ටමේ ඉන්න ශ්‍රාවකයා මේ ධර්ම මාර්ගයේ වඩන කෙනා තමන්ගේ ජීවිතයේ මුලින්ම ඇති කරගන්න සම්මා දිට්ඨිය තමයි ලෞකික සම්මා දිට්ඨිය. එතකොට ලෞකික සම්මා දිට්ඨිය නැතුව එයාට චතුරාරි සත්‍ය අවබෝධ කරන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන කොච්චර කතා කරත් නිවන මාර්ගඵල සත්‍ය ඥාන කෘත්‍ය ඥාන මේවා ගැඹුරින් කතා කරන නිවන් දකින්නමයි තියෙන්නේ කියලා කතා කරන. හැබැයි කතා කරාට ලෞකික සම්මා දිට්ඨියවත් නැහැ. එයාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය වඩා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ලෞකික සම්මා දිට්ඨිය තුලයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය දියුණු කරගන්න පුළුවන් මඟ විවර වෙන්නේ. ඒ නිසා වැදගත්ම දේ තමයි ලෞකික සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. ලෞකික සම්මා දිට්ඨිය අපි එකට ධර්මයේ කියනවා දස වස්තුක සම්මා දිට්ඨිය. කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලාත් කියනවා. දානීය විපාක තියෙනවා. කරන පින්කම් වල විපාක තියෙනවා. මහා පින්කම් වල විපාකයක් ඇත. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තියෙනවා. සැප දුක් කර්මයන්ගේ විපාකයක් තමන්ට ලැබෙනවා. මෙලවක් තියෙනවා. මෙලවක් තියෙනවා කියන්නේ පෙර සසරේ රැස් කරගත් කර්ම මත ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා ඒ කර්මයන්ගේ විපාකයක් හැටියටයි මා මෙලව ඉපදුනේ කියලා තේරුම් ගන්නවා. පරලවක් ඇත. ඒකේ තේරුම තමයි සසරේ රැස් කරගත් කර්මත් මේ ජීවිතේ රැස් කරන කර්මත් වල විපාක තුල ඊළඟ උපතක් මට ලැබෙනවා කියලා භවපච්චයා ජාති.
විපාක පිණිස කර්මය හැදෙනවා නම් කර්මයට අනුව උපදින අන්නේ කර්මයේ තුලින් මාව උපත කර අරගෙන යනවා මට පරලොවක් තියෙනවා කියලා ධර්මයේ තුලින් විශ්වාස කරනවා ඊළඟට මවට සැලකීමේ විපාකයක් ඇත පියාට සැලකීමේ විපාකයක් ඇත ඕපපාතික සත්වයන් ලෝකයේ ඇත අන්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අපායවල නිරය പ്രേත අපාය මේ ඕපපාතිකව පහළ වෙන ඕපපාතික උපත ගැන පිළිගන්න එක පිළිගන්නේ නැහැ කියන්නේ කවුරු හරි නියත මිත්‍යා දෘෂ්ටිය. යට සම්මා දිට්ඨියේ තියෙන අර අංග තුල පිහිටන්න පුළුවන් කමක් නැහැ. යට සම්මා දිට්ඨියට එන්න බැරි වෙනවා. යමෙක් තුල මේ ලෞකික සම්මා දිට්ඨියවත් නැත්නම් පින්පව් විශ්වාස කරන්නේ නැහැ, කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ, මෙලෝ පරලෝ පිළිගැනීමක් නැහැ, දිමව්පියන්ට සැලකීමේ විපාකයක් තියෙනවා කියලා පිළිගන්නේ, ඕපපාතික සත්‍යයන් පහළ වෙනවා කියලා දිව්‍ය ලෝක අපායවල පිළිගන්නේ. එතකොට එයා නියත මිත්‍යා දෘෂ්ටික කාරණා තුල බැසගත් කෙනෙක්. එයාට ලෞකික සම්මා දිට්ඨියවත් පින්පව් ගැන විශ්වාස කරන කර්මී ගැන පිළිගන්න සම්මා දිට්ඨියවත් නැති කෙනෙක්. එතකොට අපි මුලින්ම ඇති කර ගන්න ඕනේ ඔන්න ඔය සම්මා දිට්ඨිය. ඊළඟට ඒ දසවස්තුක සම්මා දිට්ඨිය අවසානයේට බුදුහාඳුර විස්තර වෙනවා. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ලෝකෙ පහළ වෙනවා කියලා පිළිගන්න. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ අවබෝධය කෙනෙකුට හිත වඩලා මේ වගේ හැකියාවන් උපදවන්න පුළුවන් ප්‍රඥාව පහළ කරගන්න පුළුවන් තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරන ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ලෝකෙ පහළ වෙනවා. ඒක පිළිගන්නේ නැත්නම් එයා කොහොමද බුදුහාමුදුරුව විශ්වාස කරන්නේ? උන්වහන්සේගේ අවබෝධඥානෙ පිළිගන්නේ මේ ධර්ම මාර්ගේ වඩල ප්‍රතිඵල ලැබපෝ රහතන් වහන්සේලා පිළිගන්නේ කොහොමද? කෙනෙක් තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා හිත වඩලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් නැත්නම්. එනිසා තුනුරුවන් ගැන සද්ධාව ඇති වෙන්නෙම ලෞකික සම්මා දිට්ඨිය තුලයි. එනිසා පින්වතුනි පළවෙනියටම මේ ධර්ම මාර්ගේ වඩන ශ්‍රාවකෙක් තුල ඇති වෙන්න ඕනේ සම්මා දිට්ඨිය තමයි ලෞකික සම්මා දිට්ඨිය. දැන් මේ කාරණා දිහා බලනකොට ඔබ තුලින් විමසලා බලන්න. ඇත්තටම මාතුල මේ සම්මා දිට්ඨිය තියෙනවද? අපි නිකන් කතා කරනකොට කියනවා මේ මිත්‍යා දෘෂ්ටිකයෝ අර මිත්‍යා දෘෂ්ටික පිරිස ඕක මිත්‍යා දෘෂ්ටිය කියලා ඕන තරම් අහලා ඇති මේ සමාජේ. හැබැයි මේ කියපු කරුණු හොඳට එකින් එක ගලපලා ඔබ ඔබෙන් අහන්න, අනුන්ට ඇඟිල්ල දික් කරන්න නැතුව තමන්ගෙන් අහන්න මේ කියපු කාරණා ඔස්සේ ඇත්තට මාතුල සම්මා දිට්ඨිය තියෙනවද? සමහර වෙලාවට ඔබ සම්මා දිට්ඨිය ඇති කෙනෙක් වගේ හිතාගෙන ඔබ ගැන ඉන්න පුළුවන්. හැබැයි ඔබට මෙලොව පරලොව ගැන විශ්වාසයක් නැත්නම් කරන පින්පව්වල විපාක ඔබ කරා එනවා කියලා විශ්වාසයක් නැත්නම් සමහරලාට අපාය දිව්‍ය ලෝක ගැන පිළිගන්නේ නැත්නම් ඔක්කොම මෙහෙමයි කියලා හිතෙනවනම් ඔබ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. ඔබට ලෞකික සම්මා දිට්ඨියවත් නැහැ. ඒ නිසා මේ ධර්ම මාර්ගය ගැන ගැඹුරින් ඔබ ඉගෙනගෙන කතා කරමින් ගැඹුරට යන්න උත්සාහ ගන්න කෙනෙක් නම් මුලින්ම ඇති කරගන්න ඕනේ සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය. ඊළඟට අපි ඉස්සෙල්ලා මේ ලෞකික පැත්තෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග මාර්ගාංග ගැන දැනුමක් ඇති කරගමු. ඊළඟට සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට තමන්ගේ කල්පනාව නුවණ මෙහෙවනවා. එහෙමනම් මිත්‍යා සංකල්ප කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න. කාම සංකල්ප, ව්‍යාපාද, හිංසා සංකල්ප, පංච කාමයන් ගැනම හිත හිතා ඉන්න. දැන් බලන්න ජීවිතේ වැඩිපුරම ඇහෙන් දකින ප්‍රියමනාප රූපෝස්සේ තමයි හිත යන්නේ. අය අමුතු උත්සාහයක් වීරියක් යොදවලා කරන්න ඕන එකක් නෙමෙයි. හිත දුවනවා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දෝස්සේ හිත දුවන. දවසේ වැඩිපුරම කැමති ආස කරන සින්දු අහන්න, ආස කරන මිහිරි දේවල් ශබ්ද අහන්න.
එතකොට ඒවට ආසයි මිහිරට නාසයට දැනෙන සුවඳ ආස කරන දේවල් ඔස්සේ හිත දුවනවා දිව රසවල් හොය හොයා බලන්න කෑම බීම හොය හොය මිනිස්සු දුවනවා සමහරුන්ගේ මුළු ජීවිතේම කෑම කෑම රස රස තෘෂ්ණාව ජීවත් වෙන්න කනේ කයි කන්න ජීවත් වෙන එකයි දෙකක් අපි ජීවිතේ පවත්වා ගැනීම පිණිස මේ ශරීරයට ආහාර අවශ්‍යයි සබ්බේ සත්ත ආහාර ඨිතික සියලු සත්වයන් ආහාරයක් තුල ජීවත් වෙනයි දිවියන්ට පවා දිව්‍ය භෝජන සුදා භෝජන අපි කනවා වගේ නෙමේ ඒ දිවියන්ට දිව්‍ය භෝජන පහළ වෙනවා අමනුෂ්‍යෙක් වේවා ප්‍රේතෙක් වේවා යක්ෂයෙක් වේවා සියුම් ශරීරයක් තුල හිටියත් ආග්‍රහණයෙන් උරා බීමෙන් හරි කුසගින්න නිවා ගන්න මනුස්ස ලෝකේ අපි ගොරෝසු ශරීර ඇති තිරිසන් සතු තම තමන්ට කුමන හෝ දෙයක් ආහාරයක් හැටියට ගන්න මනුස්ස ලෝකේ අපිටත් වෙනස් වෙනවා දැන් ලංකාවේ කෑම බීම නෙමෙයි විදේශ රටවල සමහරවිට අපි අපිරිය කරන දේවල් සමහර කොරියානු රටවල් වල ගත්තොත් ඊළඟට චීනයේ වගේ රටවල් වල ගත්තොත් සමහර වෙලාවට අපි පිළිකුල් කරන දකින්නකොටම අම්බෝ මෙහෙම මේ වකන්න පුළුවන් ද කියලා ඔබ හිතනවා හැබැයි එවැනි දේවල් ඕන් රස කර කර ආහාර හැටියට ගන්නවා සමහර විස සහිත දේවල් ඕන් එකට පුරුදු වෙලා එතකොට එක වෙනස් වෙනවා ආහාරේ තිරිසන් සතුන් එක එක සත්වයන්ගේ ආහාර වෙනස් අසුචි ආහාර කරගන්න සත්තු ඉන්නවා එතකොට පළතුරු ආහාර කරගන්න ගස්වල කොළ ගෙඩි පොතු ආහාර කරගන්න සත්තු මස් මාංශ ආහාර කරගන්න දඩේ මෙන්ම ජීවත් වෙන සතුන් ඉන්න කුමක් හෝ ගොරෝසු දෙයක් කබලින්කාර ආහාර හැටියට මේ ශරීරයට අවශ්‍ය වෙනවා එහෙමනම් ඔබ හොඳට තේරුම් ගන්න අපේ ජීවිතයේ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස ඊළඟට කයට දැනෙන පහස මේවා හොය හොයා යන කායික පහස ඔස්සේ හොය හොයා යන මේක තමයි කාම ලෝකේ ඉන්න සත්වයාගේ ස්වභාවය කාම සංකල්ප මේවා ගැන තමයි හිතන්නේ ඊට අනුව තමයි සැලසුම් කරන්නේ හිත දුවන්නේ මේ පැත්තේ ඊළඟට ව්‍යාපාද සංකල්ප තරහව වෛරය කේන්තිය ගැටීම ඒ ගැටෙන දේවල් ඔස්සේ හිත දුවන ඊළඟට හිංසා සහිත කෙනෙක්ව විනාශ කරන්න නැති කරන්න මරන්න ඕනේ නසන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියලා හිතනවා ඒ සිතුවිලි ඔස්සේම ඔබ ක්‍රියාත්මක වෙනවා එතකොට මෙන්න මේ පාපී මිත්‍යා සංකල්ප වලින් තොරව කෙනෙක් ධර්මයේ හිතනවද ධර්මයේ මෙනෙහි කරනවද අන්නයා සම්මා දිට්ඨිය යුක්තව එයාගේ කල්පනාව ධර්මාවබෝධී පැත්තට යොමු කරගන්න. අන්න සම්මා සංකල්පේ පැත්තට යොමු වෙන මිත්‍යා සංකල්පේ බැහැර වෙන. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන ගත්තොත් සීලය හා සම්බන්ධයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් සීල සමාධි ප්‍රඥා වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ සීල ප්‍රඥා ස්කන්ධයට වැටෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා කොටස. ඊළඟට සම්මා වාචා කම්මන්ත ආජීව කියන්නේ සීල ස්කන්ධය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ ස්කන්ධ වශයෙන් බෙදුවොත් සමාධි ස්කන්ධයට අයිති. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙළ ගැස්ම ගත්තොත් ප්‍රඥා සීල සමාධි වගේ තමයි පේන්නේ. එහෙම තමයි පෙළ ගහලා තියෙන්නේ. හැබැයි මේ මාර්ගේ වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් තමයි කෘත්‍ය දියුණු කරන්න තියෙන්නේ. එතකොට අපි ඒක ඊළඟට තේරුම් ගන්න උත්සාහ ගමු. එතකොට සම්මා වාචා වචනෙන් වෙන වැරදි වලින් වළකින දස කතාවේ දෙනවා. මිත්‍යා වාචා වලින් වැළකීලා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන ප්‍රධාන වශයෙන් වචනයෙන් වෙන අකුසල් බොරු කීම කේලාම් කීම පරුස වචන කෙනෙක්ගේ හිත රිදෙන නපුරු ද්වේෂ සහගත වචන කතා කරන ඊළඟට හිස් වචන කිසිම වැඩකට නැහැ ඔබට වැඩකුත් නැහැ අහගෙන ඉන්න කෙනාට වැඩකුත් නැහැ එතකොට අපි
ධර්මයේ විස්තර කරලා පෙන්න 23 කතා හැටියට මෙන්න මේ හිස් වචන මේවෙන් තොරව සිහිනුවණින් යුක්තව ධර්මාවබෝධයට උපකාර වෙන දස කතාවලයේදී දාන කතා සීල කතා සග්ග කතා කාමානං ආදීනවන් නෛෂ්ක්‍රම්‍ය ආනිසංස සමාධිය ගැන සීලය ගැන ප්‍රඥාව ගැන විමුක්තිය ගැන නිවන ගැන ධර්මාවබෝධයට වීරිය වඩන හැටි අල්පේච්ඡ ජීවිතයක වටිනාකම එතකොට මේ වගේ ධර්ම අපේ වචනය ධර්මාවබෝධයේ පැත්තටම යොමු වෙච්ච උපකාර වෙච්ච වචන අපි හසුරවනවා නම් අන්න සම්මා වාචා මිත්‍යා වාචා වලින් එයා බැහැර වෙච්ච කෙනෙක් ඊළඟට සම්මා කම්මන්ත තමන්ගේ කායික ක්‍රියාව තුළ කය මුල් කරගෙන මිත්‍යා කම්මන්ත තමයි හොරකම් කරන වැරදි කාම සේවනීය දෙන කය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කරන එතකොට මේ පව්කම් වලින් වැළකිලා එයා යාගේ කය මුල් කරගෙන ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට යහපත් සම්මා දිට්ඨියෙන් යුක්ත යහපත් ක්‍රියාවන්ගේ දෙනවා සම්මා කම්මන්ත ඊළඟට සම්මා ආජීවික සීලයත් එක්ක මිත්‍යා ආජීවය කියන්නේ ජීවත් වීම පිණිස වැරදි පව්කාර අසාධාරණ ක්‍රමෝස්සේ මුදල් හම්බ කරන්න පෙළඹෙනවා මිනිස්සු බුදුරජාණන් වහන්සේ පෙන්වන නොකල යුතු ව්‍යාපාර හැටියට සමහර වෙලහෙලදා මස් පිණිස සතුන් විකුණනේව එතකොට අවියාවිද වෙලඳා අද බලන්න ලෝකෙ පුරා යුද්ධ මරාගන්නේවා යුද්ධ වර්ධනය කරනේවා සමහරවිට ආයුධ හදන රටවල්ම ඒ ආයුධ විකුණා ගැනීම පිණිස රට රටවල් අතර යුද්ධ අවුලවන ඒ යුද්ධ ඇති කරලා ඒ රටවල් වලට තමන්ගේ අවියාවිද විකුණන එතකොට මේ විදිහට ලෝකේ පුරා විශාලම ආදායන් ලබන ජාවාරම් හැටියට මේ වෙළඳාම් මතපත් වෙලා තියෙන මිත්‍යා ආජීවයෙන් යුක්ත වෙළඳාම් ඊළඟට වහල් වෙළඳාම් එතකොට මේ වගේ වෙළඳාම් බුදුරජාන් වහන්සේ නොකළ යුතු වෙළඳාම් හැටියට පෙන්ලා දීලා තියෙනවා අද බලන්න ලෝකේ වස විස විකුණනේවා මද්ද්‍රව්‍ය මත්කුඩු වහල් වෙළඳාම් මේ පෞකාර ව්‍යාපාර මේවා තමයි අද වැඩි මිනිස්සු ආදායම් උපයන්න ජීවත් වීම පිණිස තව කෙනෙක් විනාශ කරගෙන හරි අවියාවිද වලින් තමන් හම්බ කර ගැනීම පිණිස මිනිස්සුන්ගේ මනස පෙළඹෙනවා එතකොට මෙන්න මේ මිත්‍යා ආජීවයෙන් වැළකිලා සම්මා ආජීවය කියන්නේ යහපත් ජීවන රටාවක් තුළ කාටවත් හිංසාවක් නොවන විදිහ ආදායම් මාර්ගවල රස්සාවක් කරත් කඩයක් කරත් ඔබ බඩුමුට්ටු එක්කත් මිනිස්සු රවට්ටලා වංචනික විදිහට මිල වෙනස් කරලා හොරට කිරලා ඒ වගේ අසාධාරණ විදිහට කටයුතු කරන්න නැතුව සාධාරණ ධාර්මිෂ්ඨ විදිහට ඔබට ඔබේ ධනෙ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ඔබ ආදායම් මාර්ග හැටියට තෝරගන්න ඔබට ඔබේ ධනෙ දිහා බලලා සත් අනුන්ට ගිනි ගෙඩි දීලා මම මේ හම්බ කරපු ඒවා නෙමෙයි මිනිස්සුන්ට වසකවල හම්බ කරපු ඒවා නෙමෙයි අනුන් විනාශ කරලා හම්බ කරගත්ත ධනයක් නෙමෙයි මම සාධාරණව ධාර්මිෂ්ඨව හම්බ කරගත්ත දේ කියලා තමන්ට තමන්ගේ ධනෙ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් විදිහේ ජීවන රටාවක් ඔබේ ජීවිතය තුළ ආදායම් මාර්ග හැටියට උපදව ගන්න දැන් පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙමින් යහපත් මාර්ගයක් තුළ ධර්මාවබෝධයට යන ශ්‍රාවකයෝ ඇති කරගන්න ඕනේ ක්‍රමවේද. එතකොට මේවා ඔක්කොම අපේ එදිනෙදා ජීවන පද්ධතියෙන් ඈතට ගිය අපිට අදාළ නැති දේවල් නෙමෙයි. ඔබ හැම කෙනෙක්ගේම ජීවිතය තුළ දැන් බලන්න මේවා අනුගමනය කරනකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න, ගැටලු, පීඩා නැති වෙලා සාමකාමී සතුට, සහනය, මානසික පීඩනයක් නැතිකම බාහිර ප්‍රශ්න දැන් බලන්න මිනිස්සු වැරදි ආදායම් රටා තුළම මිත්‍යා ආජීවයෙන් නම් හම්බ කරන්නේ හැම වෙලෙම බයෙන් ඉන්නේ නීතියට කොටු වෙන්න පුළුවන් පොලිසියෙන් පණීද උසාවි වල නඩු වැටෙනවා ඒවෙන් බේරෙන්නේ කොහොමද එතකොට මේ වගේ මිත්‍යා ආජීවයෙන් උපයන කෙනා හැම වෙලාවෙම එක්ක රටේ නීතියත් එක්ක හෘද සාක්ෂියත් එක්ක
සමාජ අපවාදත් එක්ක බියෙන් අසහනෙන් තමයි ඒ ජීවිතය ගත කරන්නේ. ඉතින් කොහොමද එහෙම කෙනෙක් බණ භාවනා කරගෙන ධර්මයේ තුල නිවන කරා යන්නේ? එයා පීඩනයක් තුල ජීවත් වෙනවා. ඊළඟට හැම වෙලාවෙම කය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කරන, හොරකම් කරන, වැරදි කාම සීවණේ දෙන කෙනා ඒ අකුසල් නිසාම පීඩණින් ඉන්නේ. සමාජ අපවාද, නිନ୍ଦා, නීතියට කොටු වෙයිද? එක්ක මිනිස්සුන්ගෙන් එන චෝදනා. ඊළඟට වචනින් වෙන අකුසල් ගැන හිතන්න. ඔබ නිතර බොරුවෙන් බොරු කියන කෙනෙක් නම් ඔය බොරු අහුවෙනවනේ, එලි වෙනවනේ කොයි වෙලේ හරි. තමන්ගේ බොරු අහුවේ කියලා කොච්චර බයෙන්ද ඉන්නේ බොරුව කිව්වට පස්සේ. ඇත්ත කියනවා නම් අමුතුවෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබ බොරුවෙන් ජීවත් වෙන කෙනා මතක නැහැ. සමහරාලාවට ටික දවසකට පස්සේ වෙන එකක් කියන, කලින් කියපු එක අමතක වෙනවා. ඊළඟට අහගෙන හිටපු කෙනාට මතකයි මෙයා එදා මෙහෙම කිව්වේ, අද මෙහෙම කියන්නේ, මෙයා බොරු කියන්නේ කියලා. ඒ නිසා සමහර ලාවට එක බොරුවක් වහන්න ඇත්ත සිය ගානක් කිව්වත් අර අහගෙන ඉන්න මිනිස්සු ඔබ ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා. එක බොරුවකින් පුළුවන් පුද්ගලයෙකුගේ විශ්වාසයක් සම්පූර්ණයෙන් නැති කරගන්න. මිනිස්සු අතර මෙයා බොරුකාරයෙක්, මේ මනුස්සයා කටහැරියොත් බොරු කියන්නේ කියලා සමාජයේ අපකීර්තියක් පැතිරිලා යනවා. ඊළඟට කේලම් කියලා පවුල් බිඳවන කෙනෙක්. බලන්න එහෙම දෙයක් ඔබෙන් කියවුනාට පස්සේ ඔබ කොච්චර පීඩනයකින්ද ඉන්නේ. ඔබේ වචනේ මුල් කරගෙන පවුල් ප්‍රශ්න ඇති වෙයි, මිනිස් අතර ගැටුම් ඇති වෙයි, ඊළඟට මට ප්‍රශ්නයක් වෙයි, දැන් මේක අහුවේ මං කිව්වා කියලා ආරංචි වෙයි, කොච්චර මිනිස්සු බයද ඉන්නේ. ඊළඟට නපුරු නරක වචන කෙනෙක්ගේ හිතරි දෙන්න පරුස වචන කිව්වට පස්සේ මිනිස්සු පසුතැවෙනවා. ඒක අහපු කෙනාගේ හිතරි දෙනවා. සමහරලාවට ඒ පුද්ගලයා තුළ ඔබට තියෙන බය නිසා හරි, ඔබේ බලය නිසා හරි කිසිවක් නොකිය ඉන්න පුළුවන්. නමුත් හිත තුළ ඔබ ගැන තරහක්, ද්වේෂයක්, වෛරයක් උපදිනවා. සමහරලාවට ඔබ නැති තැන ඔවුන් ඔබට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඔබ ගැන අසත්‍ය ප්‍රචාරයවන. ඒ නිසා කාගේවත් හිතක් රිදෙන විදිහ වචනකින්වත් තව කෙනෙක්ගේ හිතක් නොරිදවා ඔබ හැම වෙලාවෙම මෙන්න මේ විදියට හිතන සම්මා වාචා, මගේ වචනේ මුල් කරගෙන කිසි කෙනෙකුට හිංසාවක්, පීඩාවක් නොවේවා. බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක් තුල කිසිම කෙනෙකුට මගේ වචනයෙන් හිංසාවක්, පීඩාවක් නොවේවා. ඊළඟට සම්මා කම්මන්ත, තමන්ගේ කායික ක්‍රියාව තුල ප්‍රාණඝාත ආදී අකුසල්, වැරදි කාම සේවනයේ යෙදීම, හොරකම්, ඒ විතරක් නෙමෙයි හැම වෙලෙම හිතන්න මගේ කය මුල් කරගෙන තව කෙනෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් ඇති නොවේවා. ඊළඟට මගේ ආදායම් මාර්ගයක් තුල සම්මා ආජීව, තව කෙනෙකුට, තව පුද්ගලයෙකුට, රටකට වේවා, ගමකට වේවා, මනුස්ස වර්ගයාට වේවා, සතුන්ට වේවා, කාටවත් හිංසාවක්, පීඩාවක් ඇති වෙන විදිහේ ව්‍යාපාරයක්, ආදායම් මාර්ගයක් තුලින් ආදායම් උපයන කෙනෙක් නොවෙම්වා. මම සාධාරණව, ධාර්මිෂ්ඨව, කාටවත් හිංසාවක්, පීඩාවක් නැතුව මට ජීවන රටාව ගෙනියන්න පුළුවන් ආදායම් මාර්ගයක් සකස ගන්න ලැබේවා. අන්න ඒ විදිහට ධර්ම මාර්ගේ වඩන කෙනාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩා ගන්න පාර නිකම්ම හැදෙනවා. ඒ නිසා පින්වතුනි, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ඊළඟට සම්මා වායාම. මේ සම්මා වායාම කියන එක බුදුහාමුදුරු කොටස් හතරකට බෙදුවා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. දැන් අපේ හිතේ හටගත්ත අකුසල් තියෙනවා, ඒවා යටපත් කරන්න, ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නූපන් අකුසල් තියෙනවා, තාම ඉපදිලා නැහැ. හැබැයි ඔබ වැරදි විදිහට අයෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කිරීම තුළ නූපන් අකුසල් උපදින්න පුළුවන්. ඒවා නූපදින විදිහටම වීරිය වඩන. උපන් කුසල් දැනටමත් ඉපදිච්ච කුසල් තියෙනවා, ඒවා දියුණු කර ගන්න. උපන් කුසල් වර්ධනය කරනවා, නූපන් කුසල් උපදවනවා.
උපන්නා වූ කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා, නූපන් කුසල් උපදවන්න වීරිය ගන්නවා, උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා, නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්නවා. ඔන්න ඔය විදිහට ගන්න වීරියට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය. තවත් විදිහකට කෙටියෙන් කිව්වොත් අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස ඔබ තුල ඇති කරගත් වීරිය. මේ වීරිය සම්මා වායාම ධර්මාවබෝධය අංගයක් හැටියට සම්මා දිට්ඨියෙන් යුක්තව මේ වීරිය වඩාගෙන නිවන් මඟ යනකොට ඒ වීරිය ඔබ ධර්මාවබෝධයේ කරා නිවන කරා අරගෙන යනවා, සම්මා වායාමයක් වෙනවා. ඊළඟට සම්මා සති, සතර සතිපට්ඨානේ සිහිය පිහිටවල හොඳ සිහියෙන් මේ කය ගැන, හිතේ ඇතිවන වෙනස්කම් ගැන, ආයතන හා ස්පර්ශයෙන් ඇතිවන විඳීම් ගැන, ධර්මකාරණා ගැන සිහිය පිහිටවනකොට වැඩෙන්නේ සම්මා සතිය, සතර සතිපට්ඨානේ. ඔබේ සිහියයි දියුණු වෙන්නේ. සිහිය දියුණු වීමෙන්මයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඊළඟට සම්මා සමාධි, හිතේ ඇති කරගන්න ඒකාග්‍රතාවේ සිහිය පිහිටවල සිහිය දියුණු කිරීම තුළම නීවරණ යටපත් වෙලා හිතේ එකඟතාවයේ සමාධිය, සමාධි මට්ටම් ඇති කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අංග ටික අපි එදිනෙදා ජීවිතයේ තුළ එකින් එක ඔබට පුළුවන් ප්‍රමාණයෙන්, පුළුවන් මට්ටමේ ඔබ දියුණු කරගන්න, වඩා ගන්න උත්සාහ ගන්නකොට ඔබ ධර්ම මාර්ගයේ අංග ඔබ තුළ පුරුදු කරන ශ්‍රාවකෙක් බවට පත් වෙන. සම්මා දිට්ඨි, ලෞකික සම්මා දිට්ඨිය මුලින් ඇති කරගන්න, නියත මිත්‍යා දෘෂ්ටික කාරණාවලින් ඉවත් වෙලා. ඊළඟට සම්මා සංකප්ප, ධර්මයට අනුකූලව ව්‍යාපාද සංකල්ප, කාම සංකල්ප, හිංසා සංකල්ප වලින් තොරව යහපත් ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට ඔබේ කල්පනාව, සිතුම් රටාව යොදවන. ඊළඟට වචනින් වෙන අකුසල් වලින් වළකිනවා, සම්මා වාචා. කයින් වෙන අකුසල් වලින් වළකිනවා, සම්මා කම්මන්ත. සම්මා ආජීව කියන්නේ ජීවත් වීම පිණිස කරන වැරදි ආදාය මාර්ග වලින් වළකිනවා. ඊළඟට සම්මා වායාම, අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා. සම්මා සති, ඒ වීරිය තුල සතර සතිපට්ඨානි සිහිය පිහිටවාගෙන කය ගැන අවබෝධයක් ඇති වෙන විදිහට හිත වඩන. ඊළඟට සම්මා සමාධි කියන්නේ ඒ තුල හිතේ ඇති කරගන්න ඒකාග්‍රතාවය. එතකොට මෙන්න මේ කියන කරුණු එක එක පුද්ගලයා තම තමන්ගේ උත්සාහය, වීරියේ නුවණේ ප්‍රමාණයට වඩාගෙන යන. ඒ වඩනකොට ඒ ශ්‍රාවකයන් තුල ධර්මාවබෝධයට අවශ්‍ය පින කුසලය වැඩෙනවා. තමන්ගේ ජීවිතයේ මේ මාර්ගාංග තුල වැඩෙනවා. ධර්මාවබෝධයට අවශ්‍ය කරුණු තමන් තුළ මෝරන්න වැඩෙන්න පටන් ගන්නවා. නමුත් පිංගතුනේ අපි මේ ධර්මානුශාසනාව ආරම්භයේදීම ඔබට කතා කරා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙලකට ක්‍රමානුකූලව වැඩෙන්නේ සෝතාපන්න ශ්‍රාවකයාගේ පටන්. කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ, සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම, ආපන්න කියන්නේ පැමිණි. සම්මා දිට්ඨිය, මේ සම්මා දිට්ඨි කියන පළවෙනියට තියෙන මේ කාරණේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. මේ සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන තමයි ආර්ය අෂ්ටායික මාර්ගයට බැසගන්නේ, සෝවාන් වෙන කෙනා. සත්‍ය ඥානි, දුක කියන්නේ සත්‍යක්, ආර්ය සත්‍ය. මෙන්න මේ විදිහට ඒක තව කාටවත් මේ බුදුහාඳුරු දුකයි කියලා පෙන්නපු කාරණා එහෙම නෙමෙයි කියලා. දෙවියන්, බඹුන්, මරුණු සහිත ලෝකේ කාටවත් හේතු සහිතව නම් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒක සත්‍යයක්. එතකොට ඒක තමා තුල බැස ගන්නවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වීමත් සමග දුකේ හට ගැනීම තණ්හා වාරි සත්‍යක්මයි. දුක නැති කිරීම නිවන, මේක සත්‍යම්. මේ විදිහටමයි නිවනට යන්න තියෙන්නේ, වෙන ක්‍රමයක් නැහැ. මේකමයි කියලා සත්‍ය ඥානෙ උපදිනවා. ඊළඟට දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි තියෙන එකම මඟ කියලා ඒ මාර්ගය ගැන සත්‍ය ඥානයක් ඇති වෙනවා. එතනින් තමයි මාර්ගයට බැසගන්නේ, සම්මා දිට්ඨිය සත්‍ය ඥානය ඇති කරගෙන.
එතකොට මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති කරගත්ත කෙනාට වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක කියන්නේ අවබෝධ කළ යුතුයි. ඒක තමයි කෘත්‍ය. දුක අවබෝධ කරන්න කළ යුතු දේ. දුකේ හට ගැනීම නම් වූ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒක තමයි තණ්හාවේ කෘත්‍ය. දුකේ හට ගැනීම ප්‍රහාණය කළ යුතුයි. දුක නැතිවීම නිවන සාක්ෂාත් කළ යුතුයි, ළඟා කරගත යුතුයි. නිවන කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. ඒ තමයි කෘත්‍ය. ඊළඟට දුක නැති කරන මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි. අන්න වඩන්න තියෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්න තියෙනවා. දැන් ඔබ මේ කාරණේ හොඳ අවධානයෙන් අහගෙන හිටියොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති කරගෙන අර සම්මා දිට්ඨියේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සත්‍ය ඥානෙ ඇති කරගෙන මාර්ගයට ආපු කෙනා දැන් ඒ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් කෘත්‍ය වඩන්නේ කොහොමද? අන සීල සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීලස්කන්ධයට අයිති. සමාධි කියන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ අංග තුන සමාධිය. එතකොට සීලේක පිහිටලා සමාධියක් වඩමින් ප්‍රඥා වඩනවා. ඒ කියන්නේ ආයමත් සම්මා දිට්ඨියමයි වඩන්නේ. සම්මා දිට්ඨියේ කෘත්‍ය දියුණු කරගෙන යන දුක අවබෝධ කිරීම පිණිස පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ගැඹුරින් විමසමින් හේතුඵල වශයෙන් විමසමින් කෘත්‍ය වඩාගෙන යනකොට ඒ කෘත්‍ය යම් මට්ටමකට වැඩෙනකොට කාමරාග පටිග තුනී වෙනවා. ඒ තුනී වෙනවා කියන්නේ සකදාගාමී කියන මාර්ග ඵලය ලබනවා. එතකොට සකදාගාමි වීම පිණිස ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුල පිහිටලා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධිය වඩමින් ප්‍රඥා ස්කන්ධයට අයිති සම්මා දිට්ඨියම වඩනවා. සම්මා සංකල්පෝස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා ධර්මාවබෝධයට අවශ්‍ය විදියට ප්‍රඥාව යෝනිසෝ මනසිකාර යොදවන. ඒ විදිහට සකදාගාමි වෙච්ච කෙනාට තවත් කෘත්‍ය කළ යුතු දෙයක් තියෙනවා. තණ්හාව සම්පූර්ණයෙන් නැති කරන්න. ඒ වෙනුවෙන් එයා මොකද කරන්නේ? තව දුරටත් සීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. තව දුරටත් සීලෙම පිරිසිදු කරගනිමින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෙම පිහිටලා සමාධියම ප්‍රබලවම වඩනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංගයන්ම දියුණු කරගෙන ඒ සමාධිය තුළ විදර්ශනා වඩනවා කියන ප්‍රඥාව සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ප්‍රඥා ස්කන්ධේ වඩනවා. එතකොට සීල සමාධි ප්‍රඥා වශයෙන් තමයි මාර්ගය වැඩෙන්නේ. එහෙම වඩනකොට කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන තැනක් ඇද්ද? අන්නේ කෙනා අනාගාමී කියන මාර්ග ඵලය ලබනවා. දැන් එහෙම අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනාට තවත් තණ්හාවේ සම්පූර්ණ ප්‍රහාණය වීම පිණිස මාර්ගයේ තව වඩන්න ඉතිරි වෙලා තියෙනවා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජනත් ප්‍රහාණය වෙලා යන විදිහට සීල සමාධි ප්‍රඥා වශයෙන්මයි මාර්ගේ වඩන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලස්කන්ධෙම තුල පිහිටල සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධියම වඩමින් සම්මා දිට්ඨියම පරිපූර්ණ කරන විදර්ශනාවම වඩන සමාධියක් තුල පිහිටල විදර්ශනා නුවණම දියුණු කරන ඒ තුල සියලු ආශ්‍රවයන් තමන්ගේ හිතෙන් බැහැර වෙලා කාමාශ්‍රව බවාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන්ගෙන් මිදිලා එයාගේ හිත නික්ලේශී භාවයට පත් වෙනවද? අන්න ඒ මොහොතේ කෘතඥානි පහළ වෙනවා. කෘත කියන්නේ දුක මම සම්පූර්ණයෙන් අවබෝධ කළා කියන අවබෝධය. දුකේ හට ගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. දුක නැතිවීම සාක්ෂාත් කරා. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කළා කියන කෘතඥානය ඇති වෙනවා.
එහෙමනම් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කළා කියන අවබෝධි කෘතඥාන. එතකොට මේ කෘතඥානෙ ඇති වෙනකොටම එයාගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනකොටම තවාංග දෙකක් ඔහු තුල ප්‍රකට වැටහෙනවා. ඒ තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙක. එනිසා තමයි මහරහතන් වහන්සේලා තුල ධර්මයේ විස්තර වෙන්නේ දසාංගේහි සමන්නාගතු අරහාති උච්චති. රහතන් වහන්සේලා කියන්නේ අංග 10කින් යුක්තයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8ත් එක්ක සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකත් එකතු වෙලා අංග 10ක් මහරහතන් වහන්සේලා තුල පිහිටනවා. එහෙමනම් පින්වතුනි මෙන්න මේ කාරණා අපි දැනගත යුතුයි. කොහොමද මේ නිවන් මඟ අපි වඩා ගන්න? සමහර ලාවට ඔබට මේ ඉගෙනගත් කාරණා අද මේ ජීවිතයේ තුල දියුණු කරගන්න ක්‍රමයක් නැති වුණත් ඔබ මතක තියාගන්න, කවදා හෝ ඔබ නිවන් දකිනවා නම් මේ කාරණා මේ මාර්ගයේ තුල මේ විදිහටම තමයි වඩා ගන්න තියෙන්නේ. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරත් නිවන් මඟ, ඒ නිවන් මඟ වඩන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේමයි. ඒ නිසා මේ ඉගෙන ගන්න දැනුම, මේ අපි දහම් දැනුම වඩනවා කියන්නේ ප්‍රඥා පාරමිතාව මේ පුරුදු කරන්න. ධර්ම අවබෝධයට අවශ්‍ය ප්‍රඥාව සසරේ දියුණු කරන පාරමිතා හැටියට වඩනවා. ඒ නිසා පින්වතුනි මේ නුවණ ගැඹුරු ධර්ම කාරණා ඉගෙනගෙන විමසලා අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව දියුණු කිරීම සසරි ප්‍රඥා පාරමිතාවයි වඩන්. ඒ විදිහට සංසාරිකව නුවණ වැඩිච්ච අය තමයි බුද්ධ ශාසනවල එක ගාථාව අහලා අවසන් වෙනකොට ධර්ම අවබෝධ කරේ. සාරිපුත්ත හාමුදුරු වගේ එක ගාථාවේ පද දෙක ඇහෙනකොට ධර්මය අවබෝධ කරේ සංසාරේ ප්‍රඥාව නුවණ වඩාගත් නිසා. එනිසා මේ ධර්ම කාරණා හොඳට මතක තියාගන්න, ධාරණී කරගන්න, නුවණින් විමසන්න. ඔබත් ඔබේ ජීවිතයේ ඉන්න තැන ඉඳන් ධර්මයේ තුල ඉස්සරහට යන්න උත්සාහ ගන්න. එකම නිවන් මඟ හැටියට පෙන්නපු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග හොඳින් තේරුම් අරගෙන තමා තුල තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් එකින් එක හරි ඇති කරගෙන එක දවසකට ඔබේ එක වැරැද්දක් හරි නිවරදි කරගෙන පියවරක් හරි ධර්ම මාර්ගයේ ඉස්සරහට යන ශ්‍රාවකෙක් බවට පත් වෙන. ඔබේ වචනෙන් වෙන වැරදි තියෙනවනේ, කයෙන් වෙන වැරදි, ඔබේ ජීවන රටාව තුළ තියෙන වැරදි ඔබ දවසින් දවස සකස් කරගන්න. ඔබේ අඩුපාඩු හදාගන්න, අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය ගන්න, භාවනාවට උනන්දුව හදාගන්න, භාවනා කරන්න, සමාධිය වඩන්න, ප්‍රඥාව දියුණු කරන්න. ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර බුද්ධ ශාසනයත් මනුස්ස ජීවිතයත් ලැබිච්ච මොහොතේ සීල සමාධි ප්‍රඥාදී ගුණ වඩාගෙන උතුම් නිවන් මගම දියුණු කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. අද ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ආරක්ෂාව ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ නුගේගොඩ පදිංචි රත්නපාල පීරිස් මහත්මා, මාලා පීරිස් මහත්මිය සහ චතුරිකා දියණිය ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනා එකතු වෙලා. එයාගේ ප්‍රධානම අරමුණ තමයි ඔක්තෝබර් මාස 30 වෙනි දින ජන්මදිනයේ සමරන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පදිංචි රාණි පෙරේරා සොහොයුරියට නිදුක් නිරෝගී සුවේ සහ දීර්ඝායුෂ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම මේ ධර්ම දානමේ කුසල බලයෙන් ඒ පවුලේ හැම දෙනාටමත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පදිංචි රාණි පෙරේරා සොහොයුරියට ඒ තියෙන අපල උපද්දව කරදර බාධා දුරු වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් ධර්මාවබෝධයේ පිණිස
මේ ධර්ම දානමේ පින එතුමියට ආශිර්වාදයක් වේවා කියන උතුම් අරමුණ ධර්ම දේශනාවේ ප්‍රධානම අරමුණ. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කළ රත්නපාල පීරිස් මහත්මා, මාලා පීරිස් මහත්මිය සහ රාණි පෙරේරා සොහිරිය ඇතුළු ඒ පවුල්වලට සම්බන්ධ ඥාති හිත මිත්‍රාදි වර්ග පරම්පරාගත ඒ අය නමෙන් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් සාදු කාර්දිදී අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම, ඒ වගේම අස්සාන දේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ආශිර්වාද කිරීම, ගයන් දුෂන්ත මහත්මයා ඇතුළුවේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව අද දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණමේ පිණත්, ධර්ම දානමේ පිණත්, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔක්තෝබර් මස 31 දින උපන්දිනය සමරු ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පදිංචි රාණි පෙරේරා සොහොයුරියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පදිංචි රාණි පෙරේරා සොහොයුරියට ග්‍රහදුස් අපල ඇතනම් ඒවා දුරු වී සිත ශාන්තිය උදා වී මේ ගෞතම සම්බුදු සසුනේදීම ඇයට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. එවෙනුවෙන් පින්පර දායකත්වයේගෙන කටයුතු කළේ නුගේගොඩ පදිංචි රත්නපාල පීරිස් මහත්මා, මාලා පීරිස් මහත්මිය සහ චතුරිකා දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ මෙම ධර්ම දානමය පින් කුසල් බලයෙන් එම පින්වත් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවායි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලොව පුරා විසිරී පැතිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහමසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත්, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0711 57 57 13 දුරකථන අංකයට, 0711 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0711 57 57 13, 0711 57 57 13. වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා.